සාදු සාතු නමෝතස්සේ භගවෙතවරහතු සම්මා සම්බුද්දැස්සේ, නමෝතස්සේ භගෙවිතවරහතු සම්මා සම්බුද්ධස්සේ. नमो तस्य भगतो समा सम्बुद्धस्य साधु 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 यो सेनापतिषु पूजितो पन्याय पारमिङ्गतु गम्भीरपन्यो मेधावि මගමගස්සකෝවිදු තංවීතරාගං සුසමායිතින්ද්‍රියන් වන්දාමි පරිණි බුතසාරිපුත්තන් සාදුසාදුසා අප කෙරහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ තුම් සද්ධර්මය අපට මතුකොට දීලා දහම් මඟ පෙන්නලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්්‍යයාාන මිත්‍ර පින්වත් ලොකුසාවාමින්න් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාසා අද දවසේ දසුත්තර විවරණය සදහම් සාකච්ඡාව සඳහා දායකත්තය දරන්නේ පෝස්ටේලියාව මෙල්බර්නුවර පදිංචි පින්වත් කසුන් වල්ගමගේ මහතා සහ ගයානි වල්ගමගේ මහත්මිය ඇතුළු. ත් හැම දෙනාගේ දායයිකත්තයෙන් ඔක්තුොඹර් මස විසිහය වන දින හතරවන උපන්දින ඒදන කවීස් වල්ගමගේ පුතනුවන්ට නිදුක්නීරෝගී සූපද්ධාවය තිරුවන්ගේ ආසිරුවාදේ ප්‍රාර්ථනා කරමින් එවගේ මොක්තුඹර් මස දාහතවන දින මේ පරලොවයන්නටය දන ප්‍රියන්ත වීරසිංහ මහතාට පුුණ්ඥානු මෝදනා කිරීමම් පිණිසත් දායයිකත්තේ දරූ දෙපළගේ සුජීවත්ව සිටින දෙමාපියන්වන තුගසිරි වල්ගමගේ පියානන්ට මැනිකේ වල්ගමගේ මෑනියන්ට, පුංචි බණ්ඩාර පියාණන්ට මල්ලිකා මැනිකේ මෑනියන් ඇතුළු පවුලේ හැම දෙනාට සහෝදර සහෝදරියන්ට නෑහිතමිතුරු හැම දෙනාට සිෙත් ප්‍රාත්ථනා කරන බලාපොරෘත්වෙන්. අද දවසේ පින්වත් කසුන් වල්ගමගේ මහත්මා සහ, ගයානි වල්ගමගේ මහත්මීසින් මේ දහම් සාකච්ඡාව සඳහා දායකත්තේ දරුණ බන්නේ. අදදවසිත් මේ දහම් සාකච්ඡාව සඳහා වැඩමෝදාල. ෞරෝණය පින්න ස්වාමීන් වහස මුලින්ම න අමස්කාරපූර්කව පිළිකන්වවා නම් ඔබුද්ධාය සාවාමිහස. පන්නතුන සාරිපුත්ත මහරහතන් වහන්සේ සියලු දෙනාගේම යහපත සැපත පිණිස භාක්‍යවතුන් වහන්ස යම් ධර්මයක් පදාළසේක්ද. ඒ දහම් චාක්‍රය ඒ ආකාරෙෙන්ම ලොවතුළ ධර්මචාක්‍රය ප්‍රවර්ත්නය කිරීමේ අසල ්‍රඥා සම්පත්තිය යුක්තු වනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ මහා ප්‍රඥා කවසල්ලෙන් යුක්තුව දහම්කරුණු එකේ සිට කරුණු දහයි දක්වානු පිළිවෙලි මිස්තර වනාකාරයෙන් කොටස් දහයකට බෙදා දක්කමින් දසුත්තර සූත්‍රය තුළ ධර්මමාර්ථ විග්‍රහ වසයෙන් ඒ ශ්‍රාවක සංගරත්නයට දේශනාකොටවාදාළේ. එතන වැඩ සිටි පින්නස්වාමින් වහන්සේලා මේ දහම් කරනු ශ්‍රණය රදදි පන්සියක් වික්‍ෂූන් ොහන් සිිලවැඩ සිටිය. ඒ පන්සීයක්කෝ භික්ෂූන් ොහන්සේලා මේ ධර්මයන් ශ්‍රවණය කරලා සමුත විදස්න වඩා අරහත්තයට පත්වුණු බව අට්ටකතාව විස්තර වසයෙන් සඳහනු වෙන්නේ සාරිපපුත්්‍ර මහරහතන් වොහැසේ අනුසාාසනාව ආරම්භ කරද්දිී මේවිදි හෙටවදාළෙ. දසුත්තරම් පවක්කාමේ දම්මාන් නිබ්බාන පත්තියා දුක්කා සන්ත කිරියාය සබ් ගන්ත පමෝචනා. අමා නිවනට පත්වනු පිණිස සියලු කෙලෙස් ගැටගැහිම් ලිහා දමන්නාව. සසරදුක් අවසන් කරවන ධර්මයන් එක් දහම් කරුණය සිට දස දහම් කරනතෙක් අවසන්නෙින්. ඒ හොඳින් සවන්‍ය මාසන්න කෙලබුදුරජාණන් වහන්සේගේ. උතුම් සද්ධර්මය අර්ථ විස්තර කරමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රය වදදාළි. පින් න්නොස්වා මින් හන් සද දවසේ මේ දසුත්තර සූත්‍රයේ විශේෂ හම් කාරණකිපයක් සාකච්ඡා කරන්න තියන්නේ. මේ නිච්ජින්නවත්තු බුදුරජාණන් වහන්සේ වදාළ නිච්චරවත්තු වසයෙන් සඳහන් වන්න මේ කෙලෙස් ගේවා දිරාදමනාකාරයන් ගැන සඳහන් වෙන්නේ. දස කත මේ දස දම්මා අභිනයා විශෂ්ඨ ඥානයේ දැක්කේතු ධර්මයන් මනොවද කියලා දස නිච්ජරවත් වූ නේ කියලා මේ. ච්ජරවත්තු ගැ කෙස් දිරා විනාසයට යෑ මේ කරුණු දහය ගැන සඳහන් වෙන්නේ. තින් එඇහි සඳහන්වෙන්නේ සම්මාධිත්‍යය මුල් කරගෙන මිත්‍යාදෘෂ්ටය දිරායනවා එවගේ සම්මා සංකල්පය මුළු කරගෙන මිත්‍ය සංකල්පය දිරායනො. මේ ආකාරෙන් සම්මාඥාන සම්මා විමුක්තිකෙන මේ කරුණු දහය මුල් කරගෙන. අකුසාල් මාර්ගයක්යයක් දේ දිරායනවා. ල් මාර්ගගේ මනාකොට වැඩී යනවා කියන කාරණාව සාරිපපුත්තු මහරහතන් වහන්ස මිහිදිවා දාළේ.ඉින්න සාමිහසු මේ ගැන සාකච්ඡා කරද්දි සෝතාපන්න ශ්‍රාවකයකුට. නිවන් මග වඩක්දිත් මේ කරුණු දහයින් වැඩීම පිටලා තියෙනවා කියල සාරිපුත්තු මහරහතන් වහන්සේ සෝතාපත්යංග ගැන කරුණු දහයකින් විස්තරකරද්දි වදාලා. අනාත පින්ඩික සිටතුමාට. ඉන්න සාමිනාාහසන් ඒ ගැන මුලින් සාකච්ඡා කළොත් ගොඩක් පටින්. සම බුද්ධායේ තෙරුවම් සරනයි ගෞරුනේ පින්න ස්වාමි හසසි ලගි ආසරය පින්මත්දී. ඒ දස නිජ්ජර වස්තු ගැන තම අපි අද කතා කරන්න පින්න ස්වාමින් හසේ ආපු ආකාරයට අකුසල් මේ ප්‍රහාණයක ආකාරය මේ සම්මාධිට්්‍යේද සම්මාඥාන දක්වා සමමා විමුක්ති දක්වා විස්තරකන ලස්සන් විග්‍රහය අපිගේ දර සේනාධතිපති සාරිපුත්්ත මහරහතන් වහන්සේ නාතිි පින්ටික ගෘහුපත්තු මාට දේශනා කනවා ඒක පින්න ස්වාමිෙන්න්නා ස අපේ ධර්ම සේනා ්‍ර චාරපපුත්ත මහරතන් වහන්සේ අනත් පිණඩි ගිරු පපත්ම ලෙදවෙලාන්න අවස්ථාවතම වඩින්නේ. ඉතින්උහස්සේ ඒ අනුකම්පාාවෙන් තෙන්න්ඩ වැඩලා ලස්සන් කාරණයක් දේශනා කරනවා මේ සෝතාපත්ති අංග විස්්තර කරනවාම ආකාර දායකට හර පුදමයි ඉදිති ලබිෙන කාලවලානු මගේ කෙටීීම විස්තරන්න ඒක දේනා කරන්නන පින්නස්වාමින්නහ සාරපත්තුම හාහරතන් වහන්සේ යතා රූපයකෝ ගහපති, මි්්‍යා දිත්්‍යයා සමන්නාාගතු අස්තුවා පුදුජනු කායස් බෙදා පරම්මන්න අපයන් දුක්ගති මනිපාතන නිරය අංගප පද්ජති. ගෘපතිය යම් ආකාර බඳු මිත්‍යා දුෘෂ්ටිකින් සන්විත්ත වෙලායින් අස්සුතුවත් පුත්ජන කෙනා මරණෙන් මත්තේ කයිබෙදිල්ල අපයනම් විිනිපාතනම් නිරෙ උපදිනකන්නවා. ඒක ඇන පින්වත්න්නේ මේ දසවස්තුක ම මිථ්‍යා දෘෂ්ටිකින් සමන්විත වෙලායින්න ඉදසවත්තුක මිත්‍යයා දුෘෂ්ටිය හලතිීව කලින්. ඒ ඒ දස්තු මත්‍ය දුෂ්ටය සමන්විිතව ලයින අශ්ුතත් පු්‍රතක්ජනක කියෙන මරණයෙන් මතති ඉපද දෙෙනවකි නො නිරේ. සාරිපපුත්ත මහරත්තුන දේශනා කරනවා මේ යථරූපායතේ ගහපති මිචා දිිත්ති නත්ති ගෘරපති ඔට ඒගේ මිත්‍ය දෘෂ්ටියයක් නැකිනවා. ඔබට ඒගේ මෙතැමේ සෝත පන් ශ්‍රාවකෝට මේ කාරණය කියන්නේ. ඔබට ඒවගේ මිත්‍ය දුෘෂ්ටියයක් නෑ කියන කියනවා මේ. අත්තේච කෝපනතයේ ගහපති සම්මාධීත්ති ගෘරපති ඔබට යෙන සම්මාධිත්‍යයක්ක කියනවා ඔබට තියන සම්මාධීත්්‍යයක්කිනවා තංච පනන් කෝතයේ ගාපති සම්මාධිත්තිෙන් අත්තනි සමුණු පස්සතු ඔබගේ සම්මාධීත්්‍යය ඔබ තුළින්ම ඔබ දකිනකොට ඔබ තුළින්ම ඔබ දකිින් නිසා තස්ස වේදනම් පටිප පස්සම්බේය ඔබගේ දුක්වේදනා මේ කාරණින් තුනීවේ විකන එකන් බලනි තුට ස සම්මාධිත්්‍යය පිහිටපු සාෝකකුට පින්නස්වාමීන් වහසේ සම්මාධිත්්‍යය නිසා මිත්‍යා දුෘෂ්ටිය මිත්‍ය දුෂ්ටිිය නිසා යම් දුගතිගාමී උපතක්තිනව වසුත පතක්ජනකෙටකුට ඒ සම්මාධිත්්‍යයෙන් යුතු කකිෙනර නෑ කියල කියනෙකොට යම් ඔබේ දුක්වේතනවත් තිනවා ඒක තුනි වෙල යයිකන ඒ සංසිදල යකීන දැ කහගරින්ව මේ අපේ අනත පිණි ගුුණු පෙත්තුමා ඒවගේ පින්න ස්වාමිනා දේශනා කරන දැ අපි දැම කිව්ව මේ පින්න තුට එක දස්තු මිත්‍යා දුෂ්ටිය අසුත ප්‍රක් කියන කියෙන තමයි එතකට නිිය උපදදින්නේන සම්මාධීත්්‍යයතු ආර්ශාවකය එෙම නිරේ උපදීමක් වෙන්නේ එයා තමන්තුලේ සම්මාධීත්තිී දකි නිසා යම් දුක්වේදනාවත්තින ඒක සංසින ලියය කියන ඊලක දේශනා කරන ඔය විදිහරුම් පින්න ස්වාමන්නහ ස අපේ ධර්ම සීනත ප්‍රති සාරපපුත්්‍ර මහරතන් වහන්සේ යත රූපයනකෝ ගහපති මිච්චා සංකපයන සමමාාගක අසතුත පතු න කකායසිබ පරම්බන්නන පාය දුක්කති මිනි පාත නිරිය ප පත්්ද යම් යම්බඳද මිති්‍යා සංකල්පයකින් සමන්යුත වෙලාඉන්න අසුත්වත් පුතක්ජන කෙනා කාම සංකල්ප බිහිංසා සංකල්ප ඒවගේ ප්‍යාපල් සංකල්ප හිතහි තාන්න අසුතක් පුතක්්න කෙන රනයින් මති නිර වපදිනවටල තාරිබපුත්තුම හාහර දේශ කරනා. ගෘහපතිය ඔබ එ මිත්‍යා සංකල්පයක් නෑකන්න. ඔබ මිත්‍යා සංකල්පයන්නේ අති්‍යචපන. අත්‍ය්‍ය පනක තේ ගහපති සම්මා සංකල්පෝ ඔබට තියන්නේ සම්මා සංකල්පය. එතුකට බාලම නිවන් මග වන්න සෝතතාපන ශාවකට සෝතතාපත්ති අන්ගතුළ පිහිල්ලයි ශාවකුට මත්‍ය සංකල්පය ප්‍රාණවිල නතිෙන. ඒනෙ ය මිත්‍ය සංකල්පයක් වඩන්න නෑය සම්මා සංකල්පය මත පිහිටලා ඉන්න ශාවකය. එතකොට ඒඒ ශ්‍රාවකයට මිත්‍ය සංකල්පයේ මත පිහිල්ලයින් ආයශාවකයයට සාරිපපුත්ත මහරත්තුන් දේශනා කරනවා. එ නිසා යම්බද යම් සම්මා සංකල්පයක් ඔබට තියනො. තංච පනතයේ ගහපති සම්මා සංකප්පන් අත්තනි සමුණු පස්වතු යම්බදු සම්මා සංකල්පයක් ඔබ තුළ තියෙන ඔබ දකින නිසා තස්සව වේදනම් පටිප පස් සම්බේයේ ඔබගේ යම් කායික වේදනාවත් තියනවාවද ඒක තුනීවෙෙන යකින. හරි පුදමයි පින්න්නත් තුළ ලන්නම සෝතාපත්ති අංග උන්න්නහසමේ විස්තර කරනාම ආකාර දායකට. එතකොට දැම් මේ. මේ අපට පැහැදිලි වෙන්නේ ආරිමාගේ ගමන් කරන්න මාර්ගවල්ලාබ ශාවකයකුට වයම් අපහස්ථාවට පත්වල ඉන්න ආකාරය වෙලා ගි ස්වභාවෙලා ඉන්න ආකාරයට තමන්තුන තියෙන අංග ඉස්මතු කරල දෙනකොට කොච්ච සතුටක් ඇතිවේද. කොච්චර සතුටන් ඇති වෙනද ඇතු තමන්තුන පත්තියක්ක් ස පින්නව මත්‍ය මාර්ගේ ප්‍රහණ වෙලාකලි පත්තියක්ක්සයි වගේ මේක විතරක අරවිදින පින්න වාාවන්නස් මංගේ විස්තරකාරණන කැටයම ඊළකට දේශනා කරනවා යම්බන්ධු ගෘරපති යම්බඳු යම්බන්ධු මිත්‍යා වච්චන වලින් සමන්විතවලලා ඉන්න අසුතත් කපුතාක් කියන කෙනෙක්කින්වා කයිවිදදි මර්ණයෙන් මත්‍ය උපදනවා කියවා නිරයේ එකන බොරු කීනවා ක කියලාම්කින හිස්සාජනකකිනව පරුතනක කිය ඉන්නකොට එඒ මිත්‍ය වචන මේනිසා නිය පදිනකින් අසුතත් පුතාක් නකෙන හැබ ගරපතිය ඔබට ඒ මත්‍යයා වච්චන නෑ කියීම බට තියෙන සම්මා වාචා ඒක ඇනෙ මේ මිත්‍යා වචනය වැරදිලා මිත්‍යා වචනින් වැලකිලා මේ සම්මා වචන භාවිතක ආය ශාවකතු අනාතප පෙන්න්නේ ගෘහ පැත්තුම. ඔබට තියන සම්මා වාචා කියයනවා. ඒ නිසා මේ සම්මාවාචා ඔබ තුළින් දකින නිසා ගෘහපතිය ඔබගේ යම් වේදනාවත් වයනවාද ඒ වේදනාව තුනී වෙලා යයිකන සංසින්දල යකයවා සංසින්දල යකකින දැ භානතුල සෝතාපන්න ශාවෝකට මේ මිත්‍යාව වචන නෑනන්. ය මිති්‍යයා වචන භාවිතා කරන කෙනෙක් නෙවේ එය සම්මා වචන භාවිතා කරමින් ආරිමාගේ වඩනසාාවකයකුට. ඊළඟ දේශනා කරනවා ගෘහපතිය දේශනා කරන ගෘහපති යම්බඳ වූ යම්බඳු මිත්‍යයා කම්මන්තයකින්. මිත්‍යා කර්මාන්තයකින් මිත්‍යයා කායික ක්‍රියාවකින් සමන්විත වෙලා ඉන්න අස්සුතත් පුතක්ෂන කෙනා ඒ හීත්තෙන් උපදිනවා නිරයකේනවා. ඒකැන් සතුමරවා සොරකම් කරන වැරදිකම් සේණය යෙදෙනවා මේ නිසා කොහෙද පදන්නේෙක් මිතියාකම්මන්තනය නිරී උපදනවා. ගෘපතිය ඔබට මේ වගේ මිත්‍යා කම්මන්ත නෑ ඇයි මිති්‍යයාකම්මන්තන සෝතාපන් මාරි ගමන්කර ශාවෝකකුට අ මිත්‍යා කායික්‍රියාව දුරුකල්ල තියෙන්නේ. බැහැර කරමි වාසයකරන්න කියනෙ. ඒ නිසා කියනවා මේ ඔබට ඔබ තුළ දකිනවා ඔබ මිත්‍යයා සම්මාකම්මන්තේ යහපත් කායික්‍රය ඔබ තුළ පිහිල්ටලා තිනකල ඔබ දකින නිසා. යම්බද ඔබට වේදනාවත්තියනවද ඒ වේදනාවන් සංසින්ද ලයකන. සංසින්ද ලයක නවා. ඊලකට දේශනා කරනවා අපේ සාරිපුත්ත මහරතන් වහන්සේ යථරූපයනකෝ ගහපති මිච්චා ආජීවන සන්නාාගතු වවසතුවා පු ගින කායස බදදා පරම්න්න අපය දුක්කති මිනිපාතන් නිරියැන් උප්ද ම්ඳු මිත්‍ය ආජිවයකින්. ඒකැනෙ වැරදි විදිර ජීවිකාව ගෙවනවා. ඒ නිසා අසුට පුතක්තින කෙනා යනෝක නිරේ. හැබැයි ගෘහපතිය ඔබට මේවගේ මිත්‍ය ආජීවයක් නෑ ඔබට මේක මිත්‍ය ජීවයක් න ඔබ මි්‍යාජී වැලක වාසේ කරන්නේ තංචුකෝ පනතේ ගහපති සම්මා ආජීවන් අත්තනි සමුණු පස්සතු ඔබ සම්මා ආජීවය ඔබ තුළින් දකින නිසා ඔබ තස්සතන් වේදනම් පටිප පස්සම්බයේ ඔබ කියම් වේදනාවත්තියෙනවද ඒ වේදන තුනී වෙලා යැකින. රි මාර්ග විස්තරන මේ විදිහයට ඒලඟ දේශ කරන පින්න ස්සම ේ දතම ගෘහපතිය යම්බඳු 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 මිත්‍ය වායාමයකින් ඇත්ත මිත්‍ය වීරියකින් සමන්මිති වෙලා ඉන්න අසුත පුදක්ෂනකකින ඒ නිසා නිර උපදිනකන ඒකැන් පින්නස්සා වන්න දැන් අපි අසුතතු පුදක්්ෂනකින එයා මහසිිකනව සතුන් මරන්න. රදි කාම්සේණනයදෙන්ෙ. ඒවගේ දදුෂ්චරති එදන්නේයා යම් වීරිය ගත්තකීමකක්. එක මිත්‍යයා වායාමේ එනිසාය නිර උපදිනවක න. හැබැ ගෘපති ඔබට ඒවගේ ම මිත්‍ය වායාමයක් නැකින. ඔබට තිනෙ සම්මාවායාමය ඒ සම්මාවායාමය උබතුල දකින නිසා ඔබැක යම් වේදනවත්තිීනවාද ඒ වේදනා සංසිඳලිය යැකන. සංසිඳල යකින. එතකොට මෙතන මිතන සම්මාවායාමය කියන අකුසල් ප්‍රහාණී කරන්න. කුසල් උපදවාගන්න කරන්න වීරයේ. සල් උපදදාගන්න කරන වීරිය ගෘහපතිය ඔබතුළ දකින නිසා ඔබගේ යම් වේදනාවත්තිනො දෙක තුනී වෙලා යයිගේ කියන තුනී වෙලායි ඒවාගේම දෙශනා කරන ගෘහපතිය යම් මිත්‍යා සතියකින් සමන්විත වෙලා ඉන්න අසුත්වත් පුතාක් කියනකිෙනා ඒ නිසා උපදිනවා කියනවා ඉනිරි ඒ හේතු පින්න්නස්වායන දැන් අපිට කුල් ලකුස හඳුනාගන සීියයක් තිබෙන නැත්ත ඒ මිත්‍යා සතිීනයක කට ඒ සිහි මුලාවීම නිසා කුසල්ලක්ුස හඳරනාගන් සහ නැති නිසා හතු නිර යන අස්ුතක් කොතකයෙන හැබැ ඔබට ඒෙ ම්‍යා සතියක් නෑැකි ඔබැති සම්මාහා සතිය හතර සති පට්ටන සහ පිටුවෙච් සතියක් ඔබට තියෙනවාගේ නවා. ඒනිසා ඒ සතිය ඒ තංචකෝ ගහපති සම්මාසතින් අත්තනි සමුණ පස්සතු ඒ සම්මා සතය ඔබ තුළ දකින නිසා දේශනා කරන තසටන් තානම් වේදන පටි පස්සම්බේය යම් වේදනාවත් තියෙනවාදේ වෙලා යයි ඒවකිම ගරුපතිය යම්බඳු අස්ුත පුදක්ෂන කනෙක් මේ මිත්‍යා සමාධීන සමන්විත වෙලා ඉන්න නිසා ඒ නිසා උපදීවකන නිරේ ඒනිසා නිරේ උපදිවා එකනඒ සම්මා සමා සම්මා සමාධියයක් නැති නිසා එයාට මිත්‍යා සමාධීින් හිටිය ඇට ඒ කුසල් වඩඩ කෙල්ල උපකාරණන එකක් නෙවෙේ. චිත්තඒකාක්‍රතාවේ දැගතකට අපි මාකවත් ප සාන නොේකාන චත්ත සමාද උපදදාගඩ ලුවන්න්නේ. එ එකකට මේ සම්ම සමාධීන් තොරවය නිසා ඒතුන් අසතු පප්‍රදක්නය කර නිියවපතිනක හැබයි ඔබට මිත්‍ය සමාදය නෑකන ඔබට කියන සම්ම සමාධිය. ඒ සම්මා සමාධී ඔබතුලින් දකින නිසා ඔබගේයම් වේදනවත් වයනවද ඒ ේදනාවන් තුනී වෙලා ඇැකීම. ඊනකට දේශනා කරවා ගෘපතිය යම් බඳ වූ මිත්‍යයා ඥානයකින් සමන්යතලයන්න අස්ුතතා පුතක්ෂනකෙන ඒහේතුවී නිරය යපදින කියකිනවා. එතකට එ පයම්බඳ එයාගේ අපීතමක යැ උගත් මක්ය වැටිහිමත් තිනක ලෙක්ට ඒ ඒක යොදාගන්නඩ පුළුවන් අකුසල් කරන්න. අකුසල් කරන්න හේතුන් එයා නිරය උපදින. සම්මාඥානයක් නෑනිතිකට අසුව ක්්නක නියිය දි න හැයි ඔබට ඒ බඳ ිත්‍ය ායක් නෑකි. ිත්‍ය ාන ප්‍රණවෙලා තිීන ර්ගීව වනකිෙනෙකුට. දේශනානවා ඔබට තියන්නේ සම්මාඥානයයක්කින. තංචකෝ පනතේ සම්මාඥානන් අත්තන සමුණ පස්සතු. ඔබගේ සම්මාඥානය ඔබතුින් දකින නිසා. දේශනා කනවා තානං වේදනං පටිප පස්සම්බීය. යම් වේදනාවක් ඔබට තිීනවද ඒක තුනී වෙලා යැකයිනවා. තුනී වෙලා යයිකවා. ඊනක දේශනා කන ගෘහපතිය යම්බාධ වූ මිත්‍යා විමුක්තියකින්. සමන්විතලයෙන් අශ්ුතක් පුදගන කෙන නිර පදදිනවා කිය න දැගතුරු පින ස්වාමන් වවාස නිවට පත්වනනා කියල හැවටල්ලයි හැවටලයි ඕන රන් අපට බද් කාල දින් ලබච්චා ඉවාන එක මත්ති්‍යයා විමුක්තිය ඒගලන් හිතන මේ නිදහස් කියලා මේ ආරිමාර්ගේවල ඇතර මමුක්තිර පත්තික්ව භාවයක් නෙව. ඒනිසා අසුදක් පුදක්ගනෙන යනුවගේ නිරේ ැයි රපති ඔබට ඒගේ මිත්‍යා විමුක්තියක් නෙම තියෙනෙකි න. සම්මා විමුක්තියක් ඔබට තියෙනවා කියනවා. ඒ සම්මා විමුක්තිය ඔබතුින් දකින නිසා තානක් වේදන පටික් පස්සම්බි ඔබගේ කියයම් වේදනත්තියනො දෙ එකක තුන වෙලා ඇයි සංසිදල යකනවා. මෙන්න මේ විදිරි පින්නස් ස්වාමන් වහන්ස අපගේ සාරිපුත්ත මහහාරාතනස්ම සෝතාපත්ති අංග ආකාර දායක හරි ලස්න විග්‍රහයක් මේ සංගිතනිකයි පහි දෙකේ සෝතාපත්තිය සංවිෘත්තිය සරකාණ වන්ගේ මට මතක හැටට. මේ අනාත පින්දිික සූට්‍රයේ දේශනා කරනවා. ඉති මේ අවසංවෙලා මේ අපගේ සාරිපපුත්ම මහරතනස මේ විදී මේ අනාත් පිලන්නේ ගෘහුපෙත්තුමාට ධර්මෙන් අනුග්‍රහ කර එත පින්න ශවාාවෙනස් මකින් පැදිලිකරරි අ මිත්‍යයා මාර්ගය ආයශ්‍රාවකට ප්‍රහණය වෙලා තියෙන්. ප්‍රහාණය උ නිසා සම්මා මාර්ගයට ආපු නිසා ඒකනාගේ ජීවිතයේ කාන්තිම සැපසේ වාසය කරනවාඒ සම්මා මාර්ගය නිසා මි්‍ය මාගයට ප්‍රහණය වීම නිසා තමන්තුලින් මිත්‍යමාග ප්‍රහණය වෙලා දකින නිසා එයා මේ ජීවිතේ ම් එයාට කායිකවේදනාවත්තිී නොද එකත් තුනේ වෙලා යනොකල සාරිපපුත්තම හරතුනස්මී කාර්ණයෙන් විස්තරන පින්නස්සා. ඒසෝ මක්කෝ නත්ත්‍යෝ දස්සනස්ව විසුද්ධයා. මේ ලෝ සතුන්ගේ පිරිසිදු භෞ් ප නිසා වෙනක්ත් මාර්ගයක් නෑ. ආරය අස්ටාංගික මාර්ගය තමයිතිබෙන්නේ. තින් බුදුරජාණන් වහන්සේ මේ දස නිච්ජර වත්තුූ එකයන්නේ දිරා යාම් කෙලෙස් දිරා යන කරුණු දහයක් විදිහට මෙහිදවදාලේ. තින් මෙහි අපි ගත්තුොත් දැ සම්මාදිිට්ටියගෙන මේ විදිහට සඳහනු වෙන්නේ. සම්මාදිිට්ති මිච්ාදිිට්ටි නිජ්ජින්නා හෝති. ඒ මිච්චා දිිට්ටි පච්චය අනඒකා පාපක අකුසලා දම්මා සම්බවන්ති තේ චස්ස නිජ්ජින්නා හොන්ති සම්මාධිට්ටි පච්චයාචය අනේකේ කුසලා දම්මා භාවනා පාරිපූරිී ගච්චන්ත. සම්මා ධදිට්්‍යිය මුල් කරගෙන නිවැරදි දෘෂ්ටියය මුල් කරගන මිත්‍යා වැරදි දුෘෂ්ටිය දිරායනෝකේ නො විනාස් වෙලා යනෝ. වැරදි දෘෂ්ටිය නිසාවෙන් හටගන්නාව අනේ පාපි අකුසල් ඇද. ඒ සියලු අක්කුසල් දුරු වෙලා ඔහු තුළද ඒවා විනාස වෙලා නැවත සම්මා දිිට්ටිය නිසාවෙන් හටගන්නාව අනේකෝව කුසල් දහම්මඇද්ද. ඒ කුසල් දහම් භාවනා මෙමසෙල් පරිපූර්ණත්තයට පත්වෙනවා. ඉන්න ස්වාමින්හස මේ නිවන් මග වැඩීමේදී මේ පරිපූර්ණත්තයට පත්ති අසේක ධර්මයන් බටය කෙන්ෙේ නිවන් මගේ හිත්මි අවසන් වන ආකාරයට පරිපූර්ණලෙස මේ කුසල් දහම් වැඩීම සිද්ධ වෙන. ඉන්න ස්වාමින්හස මග්ග සංයුත්තය බතුදුරජාණන් වහස වදාල නිවන් මගගෙන වදාල සංයුත්ත නිකාය සඳහමන දහම්කාරණාවල මේ ගැන බොහෝ දහම් කරම ඇතුළත් වෙලා තියෙනවා. ඉන්න ස්වාමිහස සේගෙන අපි දහම් කරනු කහිපා සාකච්චාර දබපුදධාය. අින පින්නස්වාමිනාසලාලග නවසරයි ශරද්ධාවන්ත පින්නත්නේ අද දවසේත් දසුත්තර සූත්‍ර විද්ගහයිදී සාකච්ඡා කරන්න අපි නජ්ජර වස්තු ගැන දෙම්පින්වත් ස්වාමිනාාස මට මේ නිජ්‍රරවස්තු ගැන විස්තරේ කියේවදදි මට හිතුන මේ දසුත්තර යෝරණේ සාරිපපුෘත්තු මරතන් වන්සේ විස්තර කරදදි මේ සාරිපපුත්තු මහරතන්හසගේ වසීමේ ගුණේ මේ දේශනාව හැමවතනම ප්‍රකට වෙනවා මොකද මේ දදාම් කරන විදහ කරදි. දැන් අපිට ද දාහ බැගින් තියෙන කරුණුවලම කලින් ප්‍රහණය කල තු ප්‍රගන කළ ුතු කරනුණල මේ ආයේෂ්ටාංගක මාර්ගෙන් ස්තර කළ. ඉට ප රේෂටාංග මාර්ග අ බග තියන කොටස්සල ආර්ේෂ්ටාංග ර්ග ස්්‍රරතිබුණ. දැන් මෙතනත් තින්නේේ දැන් අප මේ නිජරවස්තු වල විතරද ර්ෂ්ාන්ගක මාර්ගත් තවක සමායන සම න කොටස් තම විස්තරවෙන්නේ. ඒ ස්ාහට තින සේක ධරම ගෙන එතන තාර්යෂ්ාන්ක මාර්ගය නිසා මේ හික්මිල අවසංගෙන භක්ෂෝගගේ ස්තරීතියි. ඇකට මේ දහම් කරනු නැවත නැවතේ දහම්සාච්ා ගහට ලැබෙදී පින්නත්ය එකක. ඔට නිතරම අපි කලින් අපි එකක්මයි කියලා හිතනක වැරදි. අපි හිතන් ලෝන බුදුරජාන් ගධරමේ අපහ නැවත නැවත විදධ පරියායන්ගේ මේ බුදුරජාන්ස ධරම මේ සූත්‍ර දේශනාව අපිට ඉගනගට ලැබන නකි. ඉතින් මේ දේශනාවේ. නිද්ජර වස්තු දිරවායම ගැනතින්නේ. එතකොට මේ සම්මාමාර්ගෙන් මිත්‍ය මාර්ගි සම්පූර්ණෙන් දිරවල අයින්කිරීම ගැන තමයි මිස්තරතියන්නේ. තින් පින්නත්ස්වා මිනිහන්ස මේ මග්‍ය සංගත්තේ මග්‍ය සංගයතය තියන් සංගතනිකායි පස්සනිපොත්වහන්සකි මගග සංගත්තේ තියෙනවා බොහෝ ආයෂ්ඨාන්ගේ මාර්ගය ගැ විග්‍රහවෙච්ච දහම්රුණ ඇතුළ සූත දේශනා සියගණනාවත්තය න මං හිතන්නේ. බොහෝ දහම් කරුණ තියෙනවා මම අදේ මග සංගත්තයේ සූත්‍ර දේශනාවක් ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්නත් ස්වාමිනස් ඊට කලින් මට හම්මුණ මේ චූල වේදල්ල සූත්‍රයේ ලස්සන්න ගහම් කරුණත් තියෙනවා විසාක කියන උපාසකතුමා අනාගාමි උපාසකතුමා. ඒ උපාසකතුමාගේ කලින් බිරිඳ වෙච්ච. දම්ම දෙන්නා කියන රහත්තෙරණිය එතකටඒ රහත්තෙර විවාවෙන් පැවිදිවෙන්න පෙර. ස්වාමයාවෙච්ච විසා කුපාසකත් එක්ක පැවිදි වෙලා උනා ඒතුම අරහත්වයට පත් වෙලා දම්මදින්න රහත්තරෙනණියත් විසාකුපාසකතුමත්තර යංගුචි දහම් සංවාදයක් යන හරි ලස්සන දහම් සංවාදයක් ආනෙ දහම් සංවාදයි තේෙනව මේ ආයෂ්ඨායික මාර්ගය ගෙන විස්තරයක් ඒකේ විසාකඋපාසකතු මහනා පින්න්නතාරයාවනි ආරයෂ්ටායික මාර්ගය කියන්නේ කුමක්ද එතකොට ඒ දම්මදින්න රහත්තරණය කියෙන පන්නන්නත්තු පාසකය ආර්යෂ්නායික් මාගේ කියන සම්මාධිට්ටි සම්මා සංකප් සම්මාවාචා සම්මාකම්මන්ත සමාජීව සම්මාවායම් සම්මාසති සම්මා සමාධික නංගවට ඊට පස්ස එහන පන්න අතාරියාවනි මේ ආර්ෂ්ඨාන්ක මාර්ගය කියන්නේ සංකතයක්ද හමත් නැත්තං අසංකතයක් ද දකට ඒ ඒක වැද ගත්ත එක සංගතය කියලා කියන්නේ පින්න්න හේතු පල දම හටගත්ත දෙ ප හ ප දම හටගත්ත දේ න ක්ෂ නක් දුර ජන දේශන ලතින උපාද ප්ඥා ති හට ගැනීම පේනම් වයෝ පඥ ඇති නැති ලායම් පේන. ටිටස් අං්‍ය තත්තනම් පනා ඇති පවතින දේ තුළ වෙනස්වීමක් පේනම්. එතුක ොයි ලක්ෂන තුන තුනෙන් යුක්ත හේතු පල දහමින් හට ගත්ති ගත්ම ආයේ ටක් ග ල එතුකට වන්නත් ස්වාමින සේ දම්මදිීා රහතරණ යුත්තර දිනවා උපාසගේ ආේස් ටයින්ක් මාර්ගගේ කියන. හේතු පල දදාමෙන් හටගත සංකතයක්කි ඒතු පල දාමින් හටගත සංකතයක් කියන එතකට විසාක උපාසක ඊළඟට අහනුව පහු දැන් පිනත්ස්වාිනස දැන් සංකතයක් වුණනාට ආර්යෂ්ඨාන්ගි මාර්ගයේ සංකතයන් අතර අග්‍රයි කියල බුදුරජාන්න්නස් දේශනා කලතිනවා. යාවතා ධම්මා සංකතා තේසං අරියන් අයෝ අට්ටංගිකෝ මක් ගු අක්කමක් අගමක් අයිති මේ හටගත්ව ධර්මයන් අතර යම්තතා ග්‍රවෝද දෙයක් ඇද තමයි න ආර්යෂ් ාන්ක් ර්ගගේ මකද හේතු මේ ආර්යෂ්ාංක මාර්ගිතමයි සංගත දහතුූට පමුණුවනි නිියවට පමවායි. ඉතින් එතකොට හනවා ආර්යාවනි මේ ආර්යෂ්ටාංක මාර්ගයයිෙන් ඉස්කන්ද තුන සමන්නි තයිද ඉස්කන්ද තුන කියල කියන සීල සමාධි ප්‍රඥාකින්. මේ ආර්ේෂටාන්ක මාර්ගගේන්ද ඉස්කන්ද තුන හැලතතින් කෙළලා. ඒම ඇැත්තන් ඉස්කන්ද තුළතුින් ස්කන්ද තුන තුලින් ආර්යෂ්ාංක් මාර්ග හදිලතින්නේ. කටහන්නේ මකක්ද මේ ආරේෂ්ටාංක් මාර්ගි හැදිලතතිෙන්නේ සීල සමාධි ප්‍රඥාවලින්ද. එහෙමනැත්තං සීල සමාධි ප්‍රඥාවලින්ද ආර්ේෂ්ටාංක් මාර් හිෙලතීන්නේ. එතකටහන ස්කන්දතුන හැදිලතයේ එතකුට මේ දම්මදින්නා තෙරණය පිළිතුරු දෙනවා ස්කන්ඳතුන හැදිලතියෙන්නේ ආයේෂ්ටායින්ක් මාර්ගෙන් නෙවක. ඒක ර් ටාන් මාග අටිින් ස්කන්තුන හැදිනවවික ආරේස් ටන්ක් මාර්ගින් ස්කන්තු හැදින ීල සධි ප්‍රඥන්. ආයේෂ්ටාංක මාර්ගෙන් තමයි කෙනවා විශාකය පින්න ශසාක ආර්යෂ්ටයන්ක මාර්ගයයි ස්කන්ඳ තුනින් හෙදන්නේකි එතකුට මේක ආය විස්්තර කරනවා ස දම්බදින අරහත්තෙරණය සීලස්කන්දයටට අතිමනව ද සමාධිස්කන්දේයට අයිති නතු ප්‍රඥාස්කන්දීට අයිතිමන ොද කියල එතකුට ඒකත් දැනගෙන සිටිම් ඇදක සම්මාවාචා සම්මාම්න්ද සම්මාජීවකෙන මේ තුනායිති සීලස්කන්දටයි ඊළඟට සම්මාවායම සම්මා සතිය අයිති සමාධදිස්කන්ධයටයි. ට සම්මා ස්ඩික්ියත් සම්මා සංකල්පය ප්‍රඥාස්කන්දට අයිති කියෙන තිවුණ මෙහි ආර්යෂ්ාක මාර්ගගේ පරිපූර්ණ වෙලා අයද්දී සම්පූර්ණ වෙද්දී කියන සම්මා විමුති හට ගයි සම්මා ඥානය හටගන්න එතකට ඒ ඒදිට තමයි මේ කෙස් දිරවායම් වැඩ පිළිවෙල මේ බුද්ධ වාහසන තියන්නේ තින් පින්නත් ස්වාමිනිහස මේ මහා වර්ගේ සංගුත්ත නිකායි මග්ග සංයුත්තය තියෙනවා අසත්පුරස කියල සූත්‍රය මේ සූත්‍රයේ තියෙන කරුණු හරි වැදගත් මේ බදුරජාණන්සේ මේ සත්පුරු සත්පුරු බේදයේ මේ ආර්යශ්නායක මාර්ගි තුින් පෙන්ෙනවා. අපිට සාමාන්‍යෙන් ඒ අහන්ඩ ැබි නහරි දුර් ලබයි. මේ දේශනා විදයෙනවා මහනිනි ඔබට අසත්පුරු සයා ගැනත් සත්පුරු සයා ගැනත් ඔබට අසපුරු සයා ගැනත් අසත්පුරු සයාට වඩා අසත්පුරු සයා ගැනත් කිය දෙන්නකි. ඒගේ මහනි ඔබට සත්පුරු සයා ගැත් සත්පුරු සයටත් වඩා සත්පුරු සයා ගැන කියල දෙන්න කිය. මනනිසපපුරු සය කියන්නේ කවුද. මේ හරි වැදගත්. කියනවා මෙහිලා ඇතැම් පුද්ගලේක් මිත්‍යයාදු ෂටීනයුක්තද මිත්‍ය සංකල් පෙන්යුත්තද මිත්‍ය ආචාවලින් යක්තද මිති්‍යයා කම්මන්තයයුත්තුද මති්‍යයාආජීවිීයුක්තද මතති්‍ය වායාමෙන්යුත්තද මිති්‍යයා සතීන්යුක්තුද. මිත්‍යයා සමාදිින්යුත්තද මෙයාට කියනවා අසපපුරු සයා කියන. එකට මිත්‍ය ආෂ්ටාංගක මාර්ගේ මිත්‍යයා වැඩපිළිවලින කෙනට අසපපුර සසයා කියලා. දසනවිද අපේ ශාස්තෘරාය යඳන්නන්න්න. ඊට පස්සේ කියනව මහනෙනි දැම්මම කිව්වන මේේ අසත්පුර සයට වඩ අසත් පුරුසය කියන්නා කියන්න ආනයා ගැනදැන් මානනි අසත් පුරු සයටත් වඩ අසත්පුර සය කවද. මෙිහිල ඇතැන් පුද්ගලි මිති්‍යා දුෂ්ටී යුක්තව මිත්‍යයා සංකල්පින් යුක්තව මිත්‍යාවාචාවලින් යුක්ත වී මිති්‍යයා සංකල් මිත්‍යයා කම්න්තෙන් යුක්තුව මිති්‍යාආජීවෙන් යුක්තව මිති්‍යා සතතිී මත්‍යා සමාධීෙන් යුත්තව. ඒවගේ මහෝ මිත්‍යයා ඥානයෙන් යුක්ත වී කියෙන. මිත්‍යයා විමුක් තීෙන්යුක්ත වී කියෙන. ආ්‍යයා අසත්පුරුසයයටත් වඩා අසත්පුරු සය කියන්න. ඒක මේ මිත්‍ය විමුක්තිමුත් මත්‍ය ඥානයුක්ත කෙනෙක්නක් එය අසත්පුුසයයටත් වඩ අසත් පුරුෂය කියන්න ඒක මංහිතන ස්වාමිනසු මෙහමයි දැන් අපි ත්තුොත් ආර්යෂ්ාංක මාර්ගේ මිත්‍ය මි්‍යස්ාන්ක මාගේ ගම කන කෙනෙක් මත්‍යය පි ල්ලින්ව. ඒ මේ මතියා මක්ති මති්‍ය යනකන ේ ටත් ම යා ජීත රදල ම මිත්‍යයා විමුක්තික ක පත්ව වනට පස්සේ. බොෝ විටේ විමුක්තිය අනිතයියටත් දෙන නට සපුරය න ස ඒ මයි දෙන් පහුගේ කාලේ අද රම පි ම මිත්‍ය වැට පිළි ග ර ම බුද්ධ ේන ප්‍රතික්ෂේ කර ුද ේන ෘති කරම මීති්‍ය වැට පිල්ලැවි ඒගු මීති්‍යයා මමුක්තියක් ලබගෙන ගොල ිය දැක්කා ැට යි ගොල්. ීති අ යුතිත නිතයටක් බෙදෙන තින් බුදුරජාන්ස් ේශනක කන මිත්‍යා විමුක්ති මි්‍ය ඥාන වලින් සමන්තගෙනෙ කින්නන සත්පුරු සයටත් වඩ තවත් බලවත සත්පුර සයකයෙන් මෙස උත්්‍ර. ඊට පස්සේ බුදුරජාන් දේශනකනො මහන්නේ සත්පුර සෑකනි කවුද මිහලා පුද්ගලෙක් සමමාධි්ච ුත්ත සමමා සකල් පෙන් යුතතුද මේවා ආර්යෂ්ාාවක මාර්ගෙන් සමන්ිත පුද්ගලට කියන සත්පුරු සයාකි ඊට පස්සේ බුදුරජාස් දේශනාන සත්පුර සයටටත් වඩ සත්පුරු සයාකනෙ කව. ඒ තමයි කියෙනවා යමෙක් හිදදා පුද්ගලයි සම්මාධදිිට්ටී යුත්තද සම්මා සංකල්පෙන් යුත්තුද සම්මා වාචාවලින් යුතුද සම්මා කම්මන්තය සම්මාජිවෙන් සම්මා සම්මා සති සම්මා සමාධී ඒවගේම සම්මා ඥාන සම්මා විමුක්ති කියයෙන මේ දස අංගයන්ගේ සමන් විත කෙනෙකින්වද ඒකෙන සත්පුරු සයටත් වඩා සත්පුරු සයා කියල කියන එතුකට දැන් පිත් තාර්ෂ්ඨායක මාර්ගගේ වඩන උත්තමයන් ම ආරයන් වහන්සේලා කියලා කියන්න එක ඩාර්යෂ්ටන්ක් මාර්ගේ සම්පූර්ණ කර පුත්තමයන් වහන්සේලා ප්‍රහතන් වහන්සේ බට පත්වනවා මිත්‍යා විමුක්ති මති්‍යයාාාව වි්‍ය මුක්ති සාක්ෂයක් කරන. එතකට රහතන් වහසේලා සත්පුරෂයටත් වඩා සත්පුරසයෝ කියල බුදුරජාන්හන්සේ මේ දේශනාව විස්තර කරන. එතකුට උන්හන්සේ හි කෙලෙස් දිරවපු වැඩ පිළි වෙල සම්පූර්ණයම ප්‍රගුණ කරලා සම්පූර්ණ මේ ආයෂ්ඨාන්ක මාර්ගගේ පාවිච්චි කරමින් සම්පරර් නැසල ජීතුල කෙස් දරවා ගස්ති නවා ඒනිසා සත්පුරුෂයයටටත් වඩා සත්පුරු සය කියලා ස්වාමින්නස ේදේශනා විස්තර කරන ඉන් මේ දහම් කරුණ න්ගතන් ්‍රෝජනත් වව ආර්ේෂ්ඨාන් මාර්ගෙන් කෙලෙස් දිරවායායම ගැෙන අපට තේරුන් විේෂ නක්ෂය සත්පුරතර සපුරෂයටත් වඩ සත්පුර සය. එහෙම සත්පුරසයට වඩා සපුරුෂය කෙනෙකෙති අර කාරණාදක වෙනස් වෙනවා. එහම ජඥාන මත්‍යවිමක්ති සම්මාඥාන සම්මා පඉතුලි ඒ කාරනනාාතික වෙනස්වා. එකුට පින්න ස්වාමීන් වහන්සේ දැන් බොහෝ වටින කාරණාවක් පබැහැදිලි කරලබන්නේ නිවන්ම ගනුගම්මනය කරන කෙනෙකුට සද්ධර්මය මනාකොට තේරුම් ගෙන සිටීම ඒ නිවන් මගතුළ පහසුවේ නැඩින් උප කාර සලසලා දෙන්නේ අපේ පින්න ස්වාමීන් වහසලා සමඟින් මේ දහම්සාකච්ඡාවේ අපේ ආරමුණත්යය බුදුරජාණන් වහන්ස වදාල සද්ධර්මය මතුවීමයි වෙන්නට ඕන. සද්ධර්ම කතා මතුවෙද්ද ඒ ධර්මය නිත රහණ ලැබෙදි තමයි කෙනෙකුට ධර්මය හිටන්න ධර්මේ පුරදු කරන්න තියනෙොමද කියන කාරණාව පහැදිලි දැගන්න ලැබන්නේ. පුද්ගලික මතවාදොලින් අවුල් වියවල්ලනු ඒ ධර්මේතන යට පත්වෙනවා හරියට වලාකළලින් සඳ වැහිලගේ හාම් බබලන්නෑ වගේ. හිරුත් සඳු බබලන්නේ විවෘත වෙලාතයෙද්දී. අඳුරු වලාවාන්ගෙන් වැහිලතද බලන්න. ඒ වගේ නොයෙක් පුද්ගලික මතවාදලින් වැහහිලගියත් මේ ධර්මය වැහිලෑනවා. බුදුරජාණන් වහන්සේ ගැන වදාලා ආනිිකන ූත්‍රයේේද. රෙක්තිනවා මිහිගු බරේ නම්ද මිහිගු බෙේ රජතුමාගේ ආඥාව පතුරුවන්න තියෙන බෙරේ ඉතින් මේ බෙරේ ගහගෙන රජාන පතුරවාගන යනවා රාජාඥාව අසව වසව අද රජතුමා මේ විදිහයට කියව කියෙලා කියයාාගනයනෝ රටපුර රටවැසියන් මෙහෙම කිය්‍යාගනන මිහිකු බෙරේ කාලයයක්යද්දි පළුද්දක් ඇතියෙනවා ඒ පලුද්දට ඇනයක් ගහලා අර සිදුරුව වහලා ආය තර් බෙරේ ගහගනයනවා කාලයක් මෙහම පරම්පරාවෙන් පරම්පරාවට ගාගනයක්දදි අර බරේ සිදදුර හඇදදිල හැදදි. අන්තිමේද බෙරේට තට්ටු කරද්දිී ඇන සද්දයහෙන්නේ ඒවගේ කාලයක් ඇතිවෙලා තිබුණ. ධර්මයේ නාමෙන් අධර්මය කතා වෙන්න ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සගේ සද්ධර්මයේ නැවත අපේ වාසනාවකට මතු වෙලා තියෙනවා ඒ ධර්මකතා වැහෙනෝ ඒ ධර්මකතා වැහෙද්දි තතාගත් සද්ධර්මය පිරිසිදු බව කෙන දකින ලැබෙනවා දැම් පිින් ොස්වාමිනසේලාග සමගින් අප ද දහම් සාකච්ා ආස ගන්නක් ිත්‍රමේවිදි පවත්තල තියෙන න්නේ හැමකදීමම බුදුරජාණ න්ොහන්සේ මෙසේ වදාලේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාල ධර්මය ර්ථම මේ විදිර ශ්‍රාවකින්න් වහසේ විස්තර කළලා මේ මේ විදිර ධර්මය දේශනා කරලා තියෙනවා කියලා. ඒ සද්ධර්මය මතකරම නිසාකච්ඡා කළේ පුද්ගලික මතවාද නොවේ. එයින් සැලසෙන්නේ ධර්මදාන මේ යහපත. යින් සැලසන්නේ ධර්මස්්‍රවන මේ යහපත. එයින් සැලසෙන්නේ ශෘත්ත ධනය නැමති ධනේ තමගේ ජීවිතරෙකතු වේ. ති අදවස පින්න ස්වාමින්හ සප සාකච්ා කරන මේ විශේෂකාරණවා. අසේඒක දර්මයන් බහට පත්තය උපකාර කරවන් කරණ එක නිවන්මගේ හිමි අවසං වෙන්න හේතු වෙන. කෙලෙස් දිරායන වැඩ පිළිවෙල. කෙලෙස් දිරාගොස් කුසල් දහම් තුළින් පරිපූර්ණත්තයට පත්වයෙනවා. කුල් දහම් දිරායනවා. පින්න ස්වාමන්හස නිික්ජින්න සූත්‍රයේ ගෙන සහන්නන නොමේ. කුල් දිරායාම කුසල් දහම්මින් පරිපර්ණත්තයට පත්වීම ගෙන. පින්න ස්වාමින්හ සේගෙනත් අප සාකච්චා කරව. ස් නික්්චිල්ද කියනක අර්ථය තමයි විනාස කිරීම නැ දිරවායාම කියන අර්ථය කියන්නේ මේ අකුසල් මාර්ගය මිත්‍යයා මාර්ගී ඉදිරවා දැ හරි ලස්ස නෑ මේ විග්‍රහය මේක දේශනා කරනවා මේ දස දස මානි භික්කවී නිච්ජරවත්තුන මානින් මේ මේ අකුසල් දිරවන නැත්ත මිත්‍යයා මාර්ගයේ දුරුකන්න විනාස කට කාරණ අදාහ ඇත්තිනවා කියන හයි ලස්සන පින්නසම ිස්තර කරනවා සම්මා ධිත්තිකස්ව භික්වේ මච්චා දිිත්්තිි නිි්චිනාා හෝද. ඔන්න සම්මාදිත්්්‍යියෙන් යුතු ආර්ීර්ශාවකයට මිත්‍යයා දෘෂ්ටිය දිරවාගේ හිල්ලකි නවා. එම නැත්ත මේ කිය න මේ විිනාස වෙලා කියීනවා ඒකැඇන ලෝකෝත්‍ර සම්මාධිත්්‍යයෙන් යුතු ආර්ශාවකයටට දසවස්තු මිත්‍ය දෘෂ්ටියයක්ත්ති ොද පින්නස්වා වින්නස් ඒ එක දිරවා හිලකිනවා එම ැත් මේක මේ විනාස්වෙලා කියීනවා. ඒෂ මිච්චි ධිත්‍යා පච්චය අනයකේ පාපක අකුසලා දම්මා සම්බන්තිය ඔන්න යම් මිත්‍යා දෘෂ්ටියක් නිසාය කියෙන් දසවස්තුක මිත්‍යා දුෘෂ්ටියක් නිසා යම් අකුසල් දාම් හටගන්න මද. ඒේ චස්ස නිච්ජින්නා හොන්ද. ඒවත් ඔහුට දිරවලා කියීනවා. ඒම නැත්තම් තවචන නැත්තිවා ඒත් ඔහුගේ විනාස්වෙලා කියීනවා. හරි ලසන බලන්න දෙ කියන්නේ. ලෝකෝත්‍ර සම්මාධිත්තිට ආපු ආරී ශාවකයට. ම් දස්තුක මිත්‍යයා දෘෂ්ිියත්ති නොද සියල්ල දිරවලා යනවා. එහමනත් විනාසෙලෑනොක නොව. ඒච සම්මාධිත්තිකා පච්චාච අනයක කුසලා දම්මා භාවනා පරිපූරීින් ගච්චන්ති, ආන්් බලඩ සම්මා ධත්්‍යංගතු ආරීර්ෂාවකයට නොයේ කුස දහම් භාවනාවශෙන් පරිපූර්ණත්තයට පත්වෙලා ඉන්ඩිවන්ම වැඩනකට හරි ලස්සන බල මේ ිග්‍රහමය බදුරජණ වාහසේ අප පින්න සශංශස්සල මතක් කරවාගේ මේ බුදුරජණ මහසක ධර්මය ඉස්වතු වීම. යි තර ඒකට බලන්න මේ ආසිර්වාදය ැයි ුදු කෙනෙ ධර්මයන අපිදමය කතා කරන්නේ එතකොට මෙතන වාදවිවාද පුද්ගලි මතිපන්තු මොක්ත්නේ බුද්ධ වචන ස්මතු කරනුකට දැම් භාගතු ව හස ඒක මේක දේශනා කරන්නේ මේ යම් මිත්‍යයා දුෘෂ්ටයක් තියනවද ඒක දිරවල යනක සම්මාධී්‍යංගතු ආර්ශසාකයට එක හරි පැහැදිලීමකින් ඉතින් ඔය විදිීත වීල්ළංගට දේශනා කරනවා බුදුරජණ හස මේ අංග දහයි මේක විස්තර කරනවා එතකොට ඊලක් දේශනා කන්න පින්න ස්වාමින් වහන්ස සම්මාක් සකප පස්ස බික්කවෙයි මිච්චා සංකප්පෝ නිච්ජින්නව හෝති. සම්මා සංකල්පින්තු ආයිශාවකෙට මිත්‍යයා සංකල්පයක්ත් තිීනවද දිරවලා ගහිල්ල නවා. එක ඇන පින්නත්ද යම් තිීනවද කාම සංකල්පනාව ව්‍යාපාද කම්පාල්පනාව විහිංසා සංකල්පනාව තියෙනවද සම්මා සංකල්පයට ආවට පස්සේ. අ තියෙන සංකල්පමකදවෙ දිරවලායනවා එහමනැත්ත විනාසල යනවකිනවා. ඒ මි්චා සංකපා පච්චි අනයක පාපක අකුසලා දම්මා සම්පවන්ති ආන්නරකීපු කාම සංකල්පනා ව්‍යාපා සංකල්පන විහින්සාක සංකල්පනාව නිසා නොයෙක් පාපකාරයඇකුසල් ධර්ම හට ගන්නවද තේ චස්ස නිච්ජින්නා හෝති සම්මා සංකල්පේටාවට පස්ස දිරවලා දානක නවා එහම නැත්තම් විනාස වෙලා යනවකීවා. සයානෙනවා ඒච සම්මා සංකප්ප පච්චා චනයක කුසලා දම්මා භහන පාරිපූරින් ගච්ජන්ති. අර සම්මා සංකල්පය ආවට පස්ස ඒ කියන්නේ අව්‍යාපද සංකල්පි ඊළඟට නෙක්කම්ම සංකල්ප බිහින්සා සංකල්පේ ආවට පස්ස හිංසා නැති සංකල්පය යාවට පස්ස මොකදවෙදි නොයෙක් කුසල් දම් භාාවනාවවසිීම පරිපූර්ණ අතතිර පත්ති නට හරි පුදදුමයි පින්න ස්වා වෙන සිතුකර බලන්න මේක අනු පිළිවල්ති. මිත්‍යයා මාර්ගය සම්මා මාර්ගයේ වැඩෙනකට මිත්‍ය මාර්ග තියන අක්ුසත් දහන් ප්‍රහාණිවෙලා යනවා එහම නැත්තම් දිරවලා යනවා ඒ අනු පිළිවෙල්ත සම්මා මාර්ගී වැඩෙනු හරි ලස්සයකනේ බාහත වදාාත නිච්ජරවත්තු කියලා ඒන විනාස් වෙලා දහන කරුණු නැත්තම් කියන්නේ දිරවලා දාන කරුණු ඒ විදි අනු පිළිවෙල්ට පින්න ස්වාවන් වහස්ස මේ විදිහර දේශනා කරනව බුදුරජණන් වහන්සේ ඊනකට දේශනා කරනවා යම් සම්මා වාචාවෙන් යුතු ආර්ීර්ෂාවකයට මිත්‍යා වාචා ඇද්ද දිරවලා දානු. ඇත්තම් විනාස වෙලා දානවා. ඒවගේ යම් ඒ මෙතන සම්මාසංක වාචා කියල කියන අපි දන්න සම්මා වාචා ක කියල කිය එතකට ොරු කරීමෙන් වැලකිලා කේලාම්කීම වැල හිස්වතන කමීමම් වැලලා පරිසුවතන කීමෙන් වැලකිලා වාසය කරනකට ආරමාර්ගය වඩනකොට මේ බොරුකීමෙන් කේලාම් කමින් හිස්වතන කීම පසුවතන කිරීමෙන් තිවිචම අක්සල් හම් තියෙනවද මෙ සම්මා වාචාවලටාවට ප සම්මා වාචාව වැඩෙනකට අ මච්චා වාචා මොනාද වෙලා ය දිරවලා දානවා එහම ැත්ත විනාස් වෙල ඇනවක කියීම. ඒවගේමයි සම්මා කම්වන්තයෙන් යුතු ආර්යෂාව කියට මිත්‍යා කම්මන්තය ප්‍රහාාණි වෙලා යන නැත්තන් ඒ කියන්නේ දිරවලා යනවා. එහමලත් විනාස් වෙලා ඇනවා කියනවා. එකනේ යාගේ කායික්‍රාව පිරිසුදුවෙන්නේ සතුම්මරන්නේ සොරකම් කරන්නේ වැඩිකාම්සියන දේ නැතිකට සතුන්මැටීමේ වැදිකාම සේවනින් සොරකම් කිරීමෙන් යම් අක්සලයක් රැස්වුනාද ඔක්කො මොකදවෙනි දිරවලා යනවා එහමනත් විනාස ෑන කියන. අනු පිළිබෙල්ට පි ස්වාවීන සයි දිම දේසනා කරන ඊළඟට ආජීව කැනත් විස්තර කරනවා. එතුකට සම්මා ආජීවෙන්ගයතු ආයුෂාවකට මි්‍ය ආජීවයක්ත් තියෙනවාද මිත්‍ය ආජීවේ දිරවලා යනවා. එඇතඒකැන මිත්‍ය ආජීවකයන ජීවිකාව වැරදිවි යොදාගන්න වැදි දැම් බලන්න විතර දේශනවල තියෙන ය එකොට මේ බඩු කියරන්නත් හොරට එතකොට එතකොට එයා මේ සාධාරම විදිහට නෙවේ යාගේ ජීවිකාව ගත වෙන්නේ එයා එතකොට ආයුධ වෙලඳම් කරන්න පුළුවන් එතකොට නොවේ කාකාරය මේ විදිහට මේ වැැරදිවිට ජීවිකාව ගත කන්නවා හැබැයි සමා ආජීවිටආට පස්සුමකත් වනි මේ මිත්‍ය ආජී ප්‍රහණ දිරවලා යන එහමලත්තම් විනාස්වෙේ යනවාකීම. වගේම දශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඔන්න සම්මා වායාමියුතු ආර්ීර්ශාවකයට මිත්‍යා වායාම ඇත්තිී නොද දිරවලායන කිය නවා එහමරත් විශවෙලයනවා කිය නවා. එතකොටයා මිත්‍යා වායාමය කියන්නේ ය උත්සාහයක් යොදනවද ඒ උත්සාහෙන් අකුසල් රැස්වෙන්නේ ඒ අකුසල් රැස්වෙන උත්සාහය සම්මා වායාමයට අවට පස්සේ ඒ කියන්න මෙයා සල්ලට වෑයම් කනු ලකුසල් ප්‍රහණකන් වෑයම් කරනුට මත්‍යාව යාම දිරවලා යන එහමනැත්තම් එක මේ විනාශවෙලා යනවා කියන. ඒවගේ දේශනා කරන බුදුරජණන් වහන්සේ යම් සම්මා සතියකට යනවා ආයීර්ශාවගේ සම්මා සතිීන්ගතුව ආරීර්ශාවක ඇටමකත් වෙන්නේ මිච්චා සති නිජ්ජින්නා හෝතති මිත්‍යා සතිීමමකදද වෙන්නේ දිරවලා යනවා. නශලෑන කියකින යම් මිත්‍යන් සතියක් නිසා යම අනයක පාපකායෙකුසල් දාම් හටගත් අද තේ චස්ස නිජ්ජින්න හොති ඔහුතුළල ඒ එක ප්‍රහාාණ වෙලෑනවා එහම ැත්තන් දිරවලලාෑනවා එහම ැත්තමකදවෙන්න විනාශවෙලෑනව කිනවා සම්මා සතියක් නිසා ඇතිවෙන කුසල් ධහම් තිනව භාවනාවසිෙන් පරිපූර්ණ අතිරි පත්තිවා සම්මා සමාධඇතිහීමයි ඒකගේින් දේශනන පින්න න් ේ ආර්ේෂ්්‍ර මාර්ගි විස්ත්‍රර කරලන සම්මා ඥාන සම්මා ඥාන යම් බඳූ සම්මා ඥානයකින් යුතු ආරීසාාවකයට මිත්‍යා ඥානය ඇත්ති නොවද මිත්‍ය ඥානයමකදින් දිරවල නිච්ජින්නනා යන හෝතිකයන්නේ දිරවලා යනවා. මෙහෙම නැත්ත ඒ විනාශල යනවා කිනවා ඒච මිච්ා ඥාන පච්චා අනයක පාපකකුසල දම්ම සම්බන්ධ මිති්‍යා ඥානයයක් නිසා හටගත්ත ධනකාරි පාපකාර යකුසල දම් තේ චස්ස නිජ්ින්න හෝත. ඔහුතු ඒවත් දිරවලා යනවා නැත්තම් විනාසෙල යනවාකිනවා. ඒ ඒච සම්මා ඥාන පච්චා ධනයක කුසලා දම්මා භවන පාරිපුරීින් ගච්චන්ති. සම්මා ඥානී නිසා ඇතවවෙචි කුසල් දහම් පරිපූර්ණත්තයට පත්‍රයන අන්තිමික දේශනා කරනවා මේ සම්මා මාර්ගී අන්තිමෙක දේශනා කරනමකක්ද විමුක්තිය සම්මා විමුක්තිස්ත ික්ව ිත්තා විමුක්ති නිජ්ජින්නා හෝත. සම්මා විමුක්ති ප්‍රතිච් ආර්ශභාවකට මිත්‍යා විමුක්තියඇතිී නොද දිරවලා යනවා නැත්ත විනාශෙල යන කිනවා. ඒයේච මිච්චා විමුක්ති පච්ච නගේ පාපක අකුසලා දම්ම සම්බවධ මිත්‍යා මුක්ති නිසා හටකත නොේ අකුස දම් හටගත්තා දොහ තුළ තේ චස්ස නිච්ජින්නා හෝතියි ඒවත්මකදවෙන්නේ දිරවලා යනකි දිරවල යනවා කිනවා. ඒච සම්මා විමුක්ති පච්චා ජනයකේ කුසලා දම්ම භාවන පාරිපුරින් ගච්චති. මේ සම්මා විමුක්තිය නිසා. හටගත්තද කුසල් දහම්ම පරිපූර්ණත්තට පත් වෙලා භාවසියෙන් වැඩිදියුණ වනකිනවා එතුකට පිනස්ාව වසේ කාරණන අපට පහැදිලි සම්මා මාර්ගය වැඩෙනකට අරමිත්‍ය මාර්ගයනු පිළිවල්ට දිරලලායනවා. එහමනැත්ම් ප්‍රහණය වන හමනත් විනාශර යනක කාරණය අපට මේ සූට්‍ර විස්තර කරන්න හැකියාව තින පිනස්වාම. පන්නතුන බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය තුළ හැරන්නට මේ වගේ සුන්දර නිවන් මාර්ගයක් වෙන දකින්නට කහොයවෑ. දුරජාන් ොහන්සේ ව දාල ම්ධර්මය කාර ෂ್ඨාංගික මාර්ගය තිබෙනවාද අන්නේ ධර්මය තුළතමයි නිවන කරායන මාර්ගය තිබෙන්ල්. ඒ ආර අස්್ඨාංගික මාර්ගය තුළින්තමයි කෙනෙක් නිවන කරා පමණුවන්නේ. මේ පිනතුන් කලින්දවසේ ශ්‍රවණය කලා මහා චත්තාරි සක ූතරේ. එ තුළ බොහෝ දහම් කරුණු තුලත් ෙන තිේ නො මේේ නිවන් මග මනාකට අනුපිළියලින් වඩදදිේ ඒ නිව මග තුළ හික්ම කාරේ. කරනු හයකින් පරිපූර්ණත් තෙයට පත්තිනා කාරයකන්නේ සම්මාඥාන සම්මා විමුති කියන ඒ කරුණු දෙකත් එකතු ඒ අංග දෙකත් එකතුව අංග දහයකින් සම්පූර්ණත්තයට පත්තින ආකාරය ගැෙන පරිපූර්ණ විස්තරයා මහා චත්තාාරිස්ක සූත්‍රයේ මජ්‍යිමිනිිකා ඇතුලත් වෙලා දේෙනවා. තින් ඒ ැන අපි කලින් දවසේ සාකච්ඡා කලාප ඉන්න ස්වාමින් හස සමගින් පින්න ස්වාමින්හස මේ නිජ්ජින්න කාරණය කැන මේකේ අකුසල් දිරාය ඇමවිදදි. උපකාරවෙන තවත් කාරණාගෙනද සඳහනවෙද මෙහි සඳහන්න්නනෝ මේ දස සඥඥාගෙන පින්න සසාවින්හ සබ් දස සංඥාගෙන අවස්ථා ගණනාවක සාකච්ඡා කළ මෙහි සඳහන්නනෝ උපදවාගත ේුතු ධර්මයන් දාහයකිදීට සඥ සඥාතර මේ දස සඥාවන් උපදවාගතේතු ධර්මයන් ඉදිට සඳහන් පින්න සාවින්හන්ස අසුබ්බ සඥාව මරණ සඥඥාව එවගේ ආහාරය පිළිකුල් සඥාව සබ්බ ලෝකේ අනබිරත සංඥාව සියල් ලෝකය කෙරහි නොවැලිීම මේ සංඥාව අනිත්‍ය සංඥාව, අනිච්චයේ දුක් සඥාව, අනිත්‍යදෙහේ දුක්බව ගැන දකින සංඥාව. එවගේ දුක්කේ අනත්ත සංඥා යම අනිත්‍යනම් දුකනම්. ඒ තමන්ගේ වසගේ පාත්තන්න බැරික් බගෙන. අනාත්ම බවගැන අනාාත්ම සංඥාව. එලට පහන සංඥාව ප්‍රාගදේශමහදී පාපියයා කුසල් ප්‍රහාණය කිරීම් ගැන හොඳ සිහියෙන්ිත. ඒවගේ විරාග සඥාව නිරෝධ සංඥා කියන මෙන්න මේ සංඥා දහය. උදවාගත ේුතු ධර්මයන්නේ දියට සඳහන් වෙන්නේ ඉති මේ කාරණ කෙනෙක්ගේ ජීවිතය උපදිනුවනම් ඒ දස සංඥාවන් අකුසල් දිරායන්න උපකාර ලබා දෙන්න කුසල් බලවත් වෙලා කුසලේ පරිපුර්ණත්තයට පත්වෙන්නයි මෙන්න මේ දස සඥාවන් උපකාර ලබා දෙන්නේ පින්න සාවින්හ සපි කලින්දිනියන් මේ දස සංඥාවන් ගෙන බොහෝ දහම් කාරණ සාකච්ඡා කළ පින්න සාමන්හ සීළඟට මේ දැන් මේ ආය අස්ථාංගික මාර්ගයේ මනාකොට වැඩීමෙන් රපෝර්නන්තයට පත්යෙද්දී මේ දස නිච්ජර වත්තු තුළින් කෙනෙක් පිරිසිද බවට පත්තෙන්නේෙ කොහොම දෙදකෙන් අකුසල් දුර කරල දැන් දිරා යනවා දිරාගයටට පසි දිරාගගේදේ නැවත අය සකස්සෙලා එන්නේ කැනෙක් නැත්තරම නැති ලායනවාට පත්වෙලා එෙම දුරුවෙලාම යනවා තින් ඒවිදිට දුරුවෙලා යනනා කාරයට මේ දස නිච්ජර වත්තු තුළින් දස කුසල් දහම් එක මේ නිවන්මගේ ආරයෂස්ටාංගක මාර්ගය මනාකොට ප්‍රගුණ කරලා ඒ පරිපූර්ණත්තයට පත්කරගෙන ඒ සම්මා ඥාන සම්මා විමුක්තිකේ නංග දහයිම් පරිපූර්ණතිට පත්තිනනා කාරීගෙන බොහෝ දහම් කරනු ඇතුනත්ති නතිය නො ධර්මය තුළු. ඒගෙන තවත්ත පිස්සා කච්චකරනවන ගොඩක් වටි නොසවිිනාාස. තැංර රතන සූත්‍රයේ ගාථාව විතියනව නිසාවා මින සරමේ සහවස් දස්සන සම්පදායි තඇස්සු දම්මා ජහිතා භවන්ති. සක්කා අ දිට්ි විචිකිචි ංච සී ලබතංන්වා අපපී අදත්තිකංචේ. එක තියෙනෙ කොම දර්සන සම්පදදා එලනම සෝතා පනශ්‍රාවකයාගේ සංයෝජන තුන ප්‍රාණයනෝ කියන සක්කා අයිදිට්ටි විචිකිච්චා සී ලබත පර අමාස. ඊළඟට තියෙන චතූ අපපායේ හිච විපමුත්තු සතර අපායි මනාකට මිඳනා කියන එයායට සතර අපායි ඉදිරවලගේ අයහටන ග නිදිට. චචාබිටානාන අබූකාත සයතනක පර පාකර සිද ඉන්නැ කියන ඒක දවල් සිදුවීම අභවයකි. සයතන කියල කියන්නේරම හය කලකෙන පංචානන්තරි පාප කරමත් එවගේ නියති මිත්‍ය අදෂටියත් කියෙන හ ඒවා රහත් සූතා ප ශ්‍රාකයගේ කවදාවත් සිද්දුව න්න කිය ඉතින් ඒ ඒ රතන සූත්‍ර ගාථ විතින්නේ පින්නත් ස්වාමිාස මේ ඒකයන්න මගේ විස්තර ඇතින මට මේ හබනා මහා කච්චා නමහරතන්හ සිකි මේ ධරම විද්‍යාහ තියනෙන නැතිප්‍ර කරණ මේක තියෙනවා පින්නත් ස්වාමිනාාස මේ සූතා පණ ශ්‍රාවකයක් මේ කෙලෙස් දිරවා යෑම විස්තරක මහරි ලස්සනයි මේ යාගේ ජීවිතය අර දැන් අපේ පින්න ස්වාමින ස්තරකලන මේ නිජ්ජර සූත්‍ර අකුසල් දිරව ලෑමගෙන අපපු හට නොගන්න තත්වට පත්වීම ගෙන මේක තියෙනවා ආයරි සම්මාධිච්්‍යිය ලද සදදා ශ්‍රාවකයා සිය මව ජීවිතය තොර කරන්නේ යන්න කරුණ සිදු වෙන්නේ. ඒවගේම තියනෝ ඊළඟට තියනවා සිය මහට අතින් හෝ පයින්න අධිකව හිංසා කරන්නේ යන කරුණ. කවදාවල දකකිට ලබි නෑ කියෙන සෝතා පන ශාවකය. කිය අත පයිහි දෙමපියන්ට හිංසා කිරීමක් සිද්වෙන්න ගන්න පියා ගැත් හෙම තියනවා. ඊලන්ට තියෙනව ආරය සම්මාධිට්ිය ලද සෝවාන් ශ්‍රාවකයා. රහතුන් ජීවිතෙන් තොර කරන්නේ යන කරුණ. දකිින්ට නොලැවෙෙන්නේ. මේක විස්තර කරන්නස්න සර බුදුරජාණන්සගේ ටානාටාන ඥානය තියන්න එන්න ඒ වගේ කොටසක්තම මෙතන ස්තර වෙන්නේ. එතකට මෙතන කියනවා සෝතාපන ශ්‍රාක්‍යය රහතන්හන්සේලා ගාතනය කිරීම කවදාවත් සිද්ද වෙන්නේ. ඒවගේම රහතුන්ට අතින් හෝ පයින්හෝ අධිකව හිංසා කරන්නේ යන්න කරුණ දකිින්ට නොලැබෙන්න්නේ ඒක කවදාව සිදුවන එකක්නේකටඒ ඔක්කො දදිරවල නොම පපාුල් දර්ම. ඒළඟට තියෙනවා ආහර සම්මාධිච්චී ලද සෝ අනශ්‍රාවකයා සංග බේදය කරන්නේ යන්න සිදුනෝන දෙකි. ඒවගේම සංග ආතර බේදයට උත්සාහ කිරීම යන කරුණත් සිද්ධුවවෙෙන් නැහ කියන සෝතා පනශ්‍රාවකයකි ඊල්ලඟට තින ආරිෙ සවාදිික්්ි ලද සුවවන්ශ්‍රාවකයා දෘෂ්ට සිතින් තතාගතයන්ගේ ලේසලුවීම සිදුන කරන්නේ. ඒවගේ පිරිනිියවන් පෑය තතාගතයන් වහන්සේගේ ස්තූපේ දුෘෂ්ට සිතින් හිංසා පීඩා බිඳින්නේ යන කරු නොකරන්නේකින්. ස්තූප බිඳින්න්න ට පස බෝධින් වහසලට හිංසා කරන්න යෝ සි දෙකට පෙළබිෙන්න්නය කියන සෝතා පනශාක යාගේ ජීවිතයේ කොම තොරවෙලා මේ කියන්නේ පින්නස්ව වෙනසන් ආතෙම නිරේ ගත ගාමය අකසු. මේ පංචාන්ත්‍රරිපාප කරමේ වගේ ඒට ආසන්න කරුණු මේ විස්තර කරන්න ඊළඟට කෙන ආරය සම්මාධිට්ටි ල සෝෝ අනශ්‍රාවකයා සය පණ රැකගැනීම උදසාවත් අන්නේ ශස්තුරවරයෙකු මේ මාගේ ශස්තුරවරයය කියා අදහගෙන පෙන්වන්නේ යන කරුණ දක්ින්ටර්න ලැබේකි තමන්ගේ ජීවිතයනි සාවත් බුදුරජාණන්සය අතරි නැකි සෝ අංශ්‍රාවකයා. පුුදුමයි ඒ කාරණාවතිං අදකාලේ සාමාන්‍යෙන් පුංචි දටත් අපේී මනුසලකේ පහුගේ දවසල දැක්ක කෝරනම මේ වසංගතය ඇල්ල ඒ ලෙඩේ හොඳ කල දෙනවා තමන් අර අපපයාාගමටාවත් කියල දෙවියන් වහසගකිල මේ පත්්‍රිකාපදන මහර මනිස්සුමේ මුහසේමලා වෙලා යනවන්නේ. ද මේක තියන සෝතාපන්න ්‍රාවකයා තමන්ගේ ජීවිතයකයත් වෙන ශාස්ත්‍රෝරෙක් පතන්නේයකි. ඊලගටති නරරි සම්මාධී්ට ලද සෝ අංශ්‍රාවකයා. ඒ සලකා දීමම පිනිසේ බද්ධාසනයෙන් බාහිර පන් කෙනෙකු සොයන්නේ යන කරුණු දකින්ටනල බේ කියන. ඊලට සෝත පන ්‍රාකය ගුප්ත ඇදහෙලිවෙල්ලේ ඇති මංගල ලකුණු වලින් පිරිසිදදු බව අධහන්නේ යනකරන දකින්ට නොල බේ කියන. මේවාහරි වැදගත් කරනු පින්හත්නේ ඒ කියන මේ මි්‍ය අදෂ්ටිට අදාල කරුණු. මේවා සෝතා පන්න ශ්‍රාහකයෙන් දිරවලා ගහිල්ල. ඒකන සතරපාට යන කරම ඔක්කොම දිරවලා ගිහිල්ලා. එතකට මේ රර්ෂ න් ර්ගේ පලව ් ද. මේ සතරාපායි සම්පූර්ණම සතරාපා පිස තියන් අකුසලකරම සේරම දිරවෙලග. ඉති ඒ ගැනතම මේ කච්චා මහරත්තන්සේ විස්තරය කරන් ඉන් අපි තියෙන කාල වෙලාවත් අනුසාම්‍යයස මේ කරුටික මහත පා ක පන්නතුන සාරිපුත්ත මහරහතන් වහන්සේ නාලා ගමේ වැඩසිටිද්ද. ඒ ගමේ ජම්බූකාදක පරිපරාජකය දවස බුදුර මේ සාරිපපුත්් මහරහතන් මන ගැහෙන්වාව. ඇවිත්න්දනා කරලා පිලිස්සඳර කතාබා ඉදිලා පැත්තකින් වාඩි වෙලා සාරිපපුත්ත මහරහත්තන්හසකින් ගහනවා ප්‍රිය ආයශමත් සාරිපුත්තයනි නිවන නිවන කියලා කියනවා. ප්‍රිය ආයිශමත් සාරිපුත්ත මේ නිවන කියලා කියන්නේ මොකේ ට ද කිය ලැවවා නිවන කියල කියන්නේ කුමදද කිය ලැවවා. ති අපි ගත්තු නිවන්සැප ලැබේවා පෝස්තර කොච්චරව දැක තියෙනවා ඇතටම නිවසැප ලැබෙනවා කියන්නේ කුමද කිය න්න එඇත්නම්. යා නිවනේ සැබේ මොකද කියලා ඇත්තරම් දන්නේ නෑ.ඉතින් මේ ජම්පුකාදක පරිපාජ කැහනවා නිවන නිවන කියලා කියනවා. මොකද මේ නිවන කියලා කියන්නේ කියලා. ඒවෙලාසාරිපුත්ත මහරහතන් වහසේ වදාලා ආයශමත යම් රාගේ ශැයවීමක් ඇත්නම්. යම් ද දේශේ සෙවීමක් ඇත්නම්. යම් මෝහේ ශෙවීමක් ඇත්නම්. ඒකට තමයි නිවන කියලා කියන්නේ. ප්‍රිය ආයශ්මත්නේ ඔය නිවන සාක්ෂාත කිරීම් පිින්ස වැඩ පිළිවෙලත් තියෙනවාවද. මාර්ග්‍යයක් තියෙනවද. යිශමත මේ නිවන ක්ෂාත කිරීම් පිණිස වැඩපිළිුනත්තිේයනවා ර්ගයකුත්තියෙනවා. අයිස්මත මේ නිවන සාක්ෂාත් කිරීම් පිණිස පවතින්නේ ඒ මේ ආර අෂ්ඨාංගික මාර්ගයමයි. ඒ කියන්නේ සම්මාධීට්ටි සම්මා සංකප් සම්මාවාචා සම්මා කම්මන්ත සම්මාජීව සම්මාවායම් සම්මා සති සම්මා සමාදී කියන මේ අග අටකින්යුතු ආරෂ්ඨාංගික මාර්ගගේ. පවසන ආවිශ්මත මේ නිවන සාක්ෂාත් කිරීමම් පිනිස පවතින්නේ ඔය මාර්ගයමයි, ඔය ප්‍රතිපදාවම තමයි. එතකොට මේ ජම්බකාාදක පරි්‍රාජකයක් කියයනවා ප්‍රියආයශ්මතුන මේ නිවන සාක්ෂාත් කිරීීම පිණිස පවතින්නේ සුන්දර මාර්ගයක් නොයි. සොන්ඳරු ප්‍රතිපදාවක් නොය, ප සාරිපපපුත්තේනි මේ වගේ සුන්දර මාර්ගයක් ලැබ්න වෙලාවෙේ. අප ප්‍රමාදී වෙන එක මයි සුන්ස වූ කියලා. ති සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ. තේරතේරී ගාතා පොත්හන්සගේ තේරගාතාවල අවසාන්ට සඳහන් වෙන්නේ මේ ආර් අස්ථාංගික මාර්ගය ගමන් කරන්න. ප්‍රමාද වී පසතැවීම දුක්වන්න හේතුවෙනදයක්. එනිසා ප්‍රමාධනී ආර්ය අස්ඨාංගික මාර්ගීමම ගමන් කරන්න කියලා. දසුත්තරම් පවක්කාමි දම්මන් නිබ්බාහන පත්තියා දුක්ඛ අස්සන්ත කිරයාය සබ් ගන්තම් අමෝචනා. අමා නිවනට පත්වනු පිණස සියලු කෙලයිස්කට නිහා දමන්නාව දුක් අවසන් කරවන්න. ධර්මයන් එක් කරුණය සිට දස කරනතෙක් අවසාවදාල සාරිපපුත මහරහතන් වහන්ස වදාළ, මේ සුන්දර දහම් කාරණාවන්තමයි මේ දවසලපි සාකච්ඡා කළේ. ති නදදවසේ මේ දහම් සාකච්චාමය වසයෙන් අප ැස් ලාව සලු පුුණ ධර්මයන් පින් කැමතිවන්න්න අව සීල දෙවිය අන මෝදන් ෙත්වා දිවි විශයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල සුතතියාගේ ප්‍රඥාදී සේක බල ධර්මයන්ගින් වැඩවා. ඒ හිල් දෙවියෝ තුම් චතුවාාර් සත්‍ය ධර්මයන් අව පෝධ කරත්වා සාධසාධසා. ඒ වගේ අපෙරේ මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ තුම් සාදධර්මය මතකට දීලා දහම්මඟ පෙන්නුලා දීලා අපට නිරන්ත්‍රයේ නාර්ථයෙන් ධර්මය අනුශසනා කරමින් අපට නිරන්තර යහපත සලසාධන අපගේ ගුරුදවයන් වහන්සේට මේ සීලු පින් අනුමෝදන් වෙත්වා ුරදවයන් වහන්සේ නිඳදක් ේවා නීරෝගිවේවා සූපත්වේවා චිරජීවනේ ලැබත්වා. උතුම් චතුරාරි සතිධර්මය නවබෝධ කරන්නටමරිසේල් ෆුන්්නිිධර්මයන් ඒත්තු වාසනාවේවාසා අද දවසේ දහම් සාකච්ඡාව සඳහා දායකත්වය දරන්නේ ෝස්ටේ ලිය ල්බනුවර පදිංචි පින්නොත් කසුන් වල්ගමගේ මහතා සහ ගයානි වල්ගමගේ මහත්නයවිසින්. මස ශයවන දින හතරවන උපන්දි නේදන කවීස් වල්ගමගේ පුතනුවන්ට නිදුක්නීරෝගේී සපත්භාවය සහ උතුම් චතු ස ධර්මය අවබෝධ කරගැනීමම් පිණස සේත් ප්‍රාථනාකිරීම පිණිස. ඒවගේ ොක්තුම්බර් මස දාහත්වන දින මිය පර්ලෝගගේ ප්‍රියන්තීරසිංහ මහතා ඇතුළ මියගේ සීල ඥාතීන්ට පුഞഞාන මොද කරන්න ලාපරොත්තු වෙන . ද ේ හම් ැස්ක සීර ධර්මයන් ක්තු ර්ම ස හත්වන දින මේ පරලෝගගේ ්‍රියන්ත වීර සිංග හතා ඇතුළු පරලෝගගේ සීරු ඥාතීන්ට පින් නුමෝදන් කරමු අනන්ත් සසර පුරා ඔබ හැම දෙෙන නමින් මේිය පරලෝගිය සීල ඥාතීන්ට සීල පින් නමෝදන්න පරලෝවසයෙන් සැපවත්වේවා සූපත්වේවා සසරදුකින් නිදහස්සීමේ වාසනාව ලබත්වාසාතු සාත. ඒ වගේම අද දහම් සාකච්ඡාව සඳහා දායකත්තය දරන. ඒ පින්නතුන්ගේ ඔක්තුොම්බර මස විසි හයවනදිින් හතරන උපන්දිනයේ දෙන පින්වොත් කවී ස්වල්ගමගේ පුතනුවන්ට තෙරුවන්ගේ අනන්තතා සිරවාදය සැලසේවා ඒ පිනොස් සිංගිති පුතනුවන්ට තෙරුවන්හරණගේ සැබෑම ශ්‍රාවක දරව පලෙස. ගෞතුම් බුදුසනය උතුම් පිළිසර ලබන්න මේ රැස්කරන සීරු පින් හේතුවාසනා වේවා. සාදුසාතු. එගේ ෝස් య ල්බනුව පදිంచි පින්නත් කසුන් වල්ගමගේ මහතා සහ ගයානි වල්ගමගේ මහත්මිය ඇතුළු ඒ පින්නත් හැම දෙනාටම දායිකත්තේ දරු පින්නතුන්ගේ නමින් දෙමාපියන් වන තුංගසිරි වල්ගමගේ පියානන්ට මැනිිකේ වල්ගමගේ මෑනියන්ට පුංචි බంඩාර පියානන්ට මල්ලිකා మැනිකේ මෑනියන් නැතුළු පවලේ හැම දෙනාට සහෝදර සහෝදරියන් නෑහිතමිතුරු හැම දෙෙනනාට මේ සීලුපින් අනමෝදන් වෙත්වා හැම දෙනාට නිදු නීරෝගේ සූපත්භාවේ සැලසේවා. තෙරුවන්ගේ අනන්තා සිරවාදේ සැලසේවා, සියලු ධාර්මික බලාපොරොත්තු සරර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා, තුම් චතුරාරි සතිධර්මයන් අවබෝධ කරගන්නට සීලුපින් ඒතුවාසනා වේවා. එවගේ විශේෂෙන් මේ පින්. අපේ දහම් සාකච්ඡාව සඳහමේ වැඩමෝදාළ ගෞරෝණියය පින්න්න ස්වාමින්න් වහන්සේලාට එවගේ මහම වුණවාසී ලක්වා සිීලෝවාසී, සියලු පින් ස්වාමින් වහන්සේලාටත් සූසේ උතුම් චතුාරි සතති ධර්මයන ඔබධ කරගන්නටම මේ සියලු පින් හේතුවාසනා වේවා. ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජික පින් බෑමදිෙනට ශ්‍රද්ධාර උපවාහිනේ. දයක්ක්ෂක් මණඩේ කාර මන්ලේ පින්නත් හැම දෙනටත් සීලුපින් අනෝදන් විත්වා ඇම දෙනාට නිදු නීරෝගී සුවපත් භාවේ තෙරුවන්ගේ අනන් තා සිරුවාදී සැලසේවා සූසේ සීලාදී ගුණ දහම් මාරක්ෂා කරගන්න උතුම් චතුරාරි සති ධර්මය නවබෝධ කරගන්නට මේ සීලු පින් හේතුවාසන වේවාසාදුසාසා නමොබුද්ධයත් තෙරුවුණසරන්න. මෙවැනි වටිනා ධර්මදේශනා අනරමීමට, ශ්‍රත්තා YouTube ජැනලේ සබස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.